අපි එක ඉක්මනට කරමු. තමන් දිහා එළියෙන් බලනවා වගේ පොඩ්ඩක් මෙහෙම බලන්න පින්වතුනි. තමන් ඉඳන් ඉන්න හැටි තමන්ගේ හිතෙන් චුට්ටක් බලන්න රිලැක්ස් කරලා. එහෙම බලාගෙන ඉන්න ගමන් මේ බලාගෙන ඉන්න ගමන් පින්වතුනි රූපම් භික්කවේ අනත්ත තමන්ගේ රූපේ බුදුහන්සේගෙන රූපේ තමන්ගේ නෙමෙයි අනත්තයි රූපංච හිතම් භික්කවේ අත්ත ඇයි ඔයගලගේ නෙමෙයි ආබාධය සවනාක් වෙලා තියෙනවා ලෙඩ හැදිලා තියෙනවා කො මහත් වෙලා තියෙනවා මොනහරි වෙලා තියෙනවා ආබාධය සංවත්තේය ලබ්බේද ච රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූප මා හෝසීති රූපේ මෙහෙම වෙන්න මෙහෙම නොවෙන්න කිව්වට අනපිලිපදින්නේ නැහැ පින්වතනි තමන් එහෙම හිතනවත් එක හුස්ම දැනෙන්න ඕනේ රිලැක්ස් වෙන්න ඕනේ තමන්ගේ ශරීරයට ඇටෙන්ෂන් එකක් චුට්ටක් රිලැක්ස් කරගෙන එහෙම එළියෙන් බලනවා වගේ ඊපස්සේ වේදනා සංඥා සංකාර විඥාන මොන හරි දැනීමක් දැන් තියෙනවා නම් ඒ දැනීම දැනීමක් සංඥා වීමක් සිතක් ඒකත් එළියෙන් බලනවා වගේ මෙහෙම නිකන් වේදනා සංඥා සංකාරම් භික්කවේ අනත්ත තමන්ටයි තිත නැහැ කියනවා හැයි අයිති නැත්තේ තමන්ට ඕන වේදනාවක් නෙමෙයි තව හොඳ එකක් නම් දිගට තියාගන්න බෑ නරක එකක් නම් යන්න කියලා යන්නේ නැහැ සංවත්තේය ලබ්බේත ච වේදනා එවම් මේ වේදනා හොතු එවම් මේ වේදනා මේක වෙන්න මේක නොවෙන්න කිව්වට නොවෙන්නේ නේ එහම උඩුස්මයි රිලැක්ස් කරන ගමන් එකටම මෙනි කරන හිතෙන් මේ නලල හරියෙන් කල්පනා කරන්න පුරුදෙනවා නලලෙන් බලන්න පුරුදෙනවා පොඩ පොඩ එකට කියන තුන් මිනිහය කියලා ඒ පැත්ත කම්බුල් රිලැක්ස් කරගෙන ඒ ඇතුලේ ස්කූල්නස් එකක් සීල් සිසිල පැත්ත හොය ටිකක් බලන්න මොනවත් කරන්න යන්නේ නැහැ රූපම් භික්කවේ නිට්ටයන් වා නිට්ටයන් වාති ඊළඟට අහනවා බුදුහාඳුර රූපේ නිට්ටයද අනිත්‍යද ඒකට උත්තර දෙන්න අපි හිතනවා කල් ගිහිලා හරි පිංගොතුනි අපිව වලලනවා පිංගොතුනි එහෙම බැලුවත් අනිත්‍යටපත් වෙනවා නැති වෙන්නේ නැති ශරීරයක් නෑ බ්‍රහ්ම ලෝකේ අප හටගත්තත් ඔක්කොම හටගන්න රූප නැති වෙනවාමයි අනිත්‍යං අනිත්‍යටපත් වෙන දේ දුකද සැපද කියලා දුකයි මොන තත්යකට ආවද ඒ රූපෙන් නෙමෙයි මහත්තයා කිව්වා ගෙවල් දෙක තුනක් හදනවා අර චයිනීස් එක්කෙනෙක් කවුද එක්කෙනෙක් මොකද ලොකු ඒරියා එකේ අරගන්නවා කියලා හරි ඇත්ත මොනවටද ඒතර වැඩි වෙච්ච තරමට දුක වැඩි ඒක රූපේ වැඩි වෙච්ච තරමට දුකත් වැඩි රූපවල බදාගත් තරමට වැඩි ඉතින් එහෙම නැති වෙන ස්වභාවයක් මේ විශ්වයේ තියෙන්නේ නැති වෙනවාමයි හටගත්ත රූපය නැති වෙනවා නම් දුකයි එහෙම දුක නම් මමය මගේ කියන්න පුළුවන්ද බෑ නොහෙතම් බද්දි වේදනා සංඥා සංකාර විඥාන නිට්ටං වා අනිත්‍යං වාති අනිත්‍යං බන්තේ වේදනා දැනීම සංඥා අනිත්‍යයි අනිත්‍ය නම් දුක්ඛං වාතම් සුඛං වාති දුකද සැපද එහෙම දෙයක් අනිවාර්යම දුකයි පින්වතුනි මොන තත්වයකට ආවත් අනිත්‍යයි දුකයි එහෙමනම් විපරිණාම ධම්මං කල්ලම් නුතම් සමනුපස්සිතුම් හේතම් මම ඒසෝ හම්මස්මි ඒසෝ මේ අත්තාති මේක මමය මගේ කියන්න පුළුවන් බෑ පින්වතුනි ටිකක් අමාරු නම් කකුල් කෙලින් තියාගන්න පින්වතුනි ඇඟ ගැන හිත හිත අපරාධ වෙනවා හිතේ සිසිල සනීපය ගන්න ලැබෙන අතරීලා එන සනීපය තමන්ට පොඩ්ඩක් හරි එන්න ඕනේ රූපම් භික්කවේ අතීත අනාගත පච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන හිතවල්ලුයි රූපවල්ලුයි අතීතේ අනාගතේ පච්චුප්පන්න මේ වර්තමානයේ
ඉස්සරහට ගත් ඒවා මතකවල් එනවා නම් ඉස්සරහට ප්‍රාර්ථනා කරනවා නම් දැන් තියෙන රූපය ගත්තත් අජත්තවා බහිතංවා තමන්ගේ කියලා ගන්න ඔය අනිත් අය කියලා ඉන්න රූපවල ඕලාරිකං වා සුකුමං වා සියුම් කියලා හරි ඕලාරිකකවම ගොරෝසු සියුම් අලියෙක් වෙන්න පුළුවන් කූඹියෙක් වෙන්න පුළුවන් හීනේ හීනං වා පනිතං වා හීනකවම පහළ අපායේ ඉන්න රූපයක් ප්‍රණීතකවම බ්‍රහ්ම ලෝකයේ එහෙම රූපයක් වෙන්න පුළුවන් මහා ශරීර දේහයක් ඒ කියන්නේ බ්‍රහ්ම කයක් නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ වත්තාති මේක මමය මගේ කියන්න බෑ ඔක්කොම රූප අතරින් අපි මේ ඇත්ත ස්වභාවයෙන් අතරිනකොට මෝහය හිතේ නෑ මනස මෝහය නැති වෙන පැත්තට යනවා ඒක නිවන ලෝභ දෝස මෝහ අපේ හිතෙන් නැතිනකොට කොච්චර සනීපද කොච්චර සැහැල්ලුද ලෝභය ద్వේෂය මෝහය මේ නැති වෙන එක මේ ශාලාවෙ ඉන්න හැමෝටම ලැබුණොත් කොච්චර සාහනයක්ද මේ ඔක්කොටම සනීපයක් හොයනවා මේවල හිත නිවුනොතින් ඒ නිවීම ඇති වේවා මේ මිනිස්සු විතරක් නෙමෙයි මේ වටේට ඉන්න ඕස්ට්‍රේලියන් ජාතික කට්ටිය මේ මිනිස්සු ගෙවල් වල දැන් නිදි ඇති ඒක ටීවී බලන ඇති හෙලිකොප්ටර් එකකින් යනවා වගේ ඒ ඔක්කොම මිනිස්සුන්ගෙත් ලෝභ දෝස මොහ නැතිවවා බ්‍රිස්බේන් කොහෙද මෙහි කොහෙද මෙහි බ්‍රිස්බේන්ද නේ වික්ටෝරියා ස්ටේට් එක ඊට පස්සේ හෝම යන්න අනි ස්ටේට්ස් වලට මම දැන් පර්ත් එහෙම තියෙනවා මම අහලා තියෙනවා ඉස්සර මෙල්බන් මෙහි මෙහෙම හෙලිකොප්ටර් එක යනවා වගේ පොට පොට ඒගොල්ලන් ඉමැජින් කරන්න ඒ අයට ලෝභ දෝස මොහ නැති වෙන්න අර අනත්ත සංඥාව වැඩෙන්න කොච්චර සනීපද ඊට පස්සේ ලංකාවේ ගම් නියම් ගම් ඉන්දියාවේ ජහා ජනගායක් ඒගොල්ලන්ගේ තිත නිවෙන්න ලෝභ දෝස මොහ නැති වෙන්න ඉන්දියාව විතරන්නේ මේ ටිබෙටය නේපාලය චීනය චීනය විතරන්නේ මේ රෂ්‍යයා ඔහෝම මිඩල් ඊස්ට් මෙඩිටරේනියන් එක අප්‍රිකාව යුරෝපයේ නෝර්ත් ඇමරිකා සවුත් ඇමරිකා ආයි ඔස්ට්‍රේලියා ජපෑන් ටයිවාන් සියලු මනුෂ්‍යන්ට ලෝභ දෝස මෝහ දුරු වේවා සියලු මනුෂ්‍යයන් සැනසිල්ලෙන් ඉන්න ඒ මනුෂ්‍ය විතරන්නේ මේ සත්තු එක එක ආත්මවල ඉන්න යක්ෂ භූත ප්‍රේත වේතරාණි පදුම අවිච්චය හේ ලෝතල් වලුනත් ලෝභ දෝස මෝහ දුරු වෙන්න චතු මහරාජික තාවතිමස තුසිත යාම නිමාතරති හේ ලෝකවල වල පින්වතනි ලෝභ දෝස මෝහ අඩුයි ඒගොල්ලන්ටත් ඒ දේවතාන් වහන්සේලාටත් නැති වෙන්න ඒගොල්ලන් විතරක් නෙමේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පුරෝහිත එළියෙන් බලනවා වගේ මුළු විශ්වෙම බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසත්‍ය මහා බ්‍රහ්ම ඒ බ්‍රහ්ම තල වල ලෝභය නැහැ ද්වේෂය නැහැ අපේ මෝහය තියෙනවා ඒ මම කියන ගතියත් ඒ බරත් නැති වේවා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා විඳපු ඒ ශාන්තිය ඒ ලෝතල වල සත්‍යයන්ට ලැබේවා සත්ව ලෝකයේ අවිච්චින්ද ඒ බ්‍රහ්ම ලෝක තමන්ට එළියෙන් බලනවා වගේ තමගේ ශාරීරිය අත්හැරගෙන ඒ ඔක්කොටම ඒ සම්නිසීම පතන්න පික්චර් එකක් ඔළුවට ගන්න. එහෙම රිලැක්ස් කරගෙන ඉන්න පුළුවන්. පින්වතුනි හරි හොඳයි පින්වතුනි. මේක මහ විශාල බලයක් පින්වතුනි. මේක කරොත් ලෝකයට ලොකු පූජාවක් යාගයක්. එහෙම නිවිගෙන ප්‍රැක්ටිස් එකක් කට්ටිය පොඩ පොඩ හරි කරන්න පටන් ගත්තොත් මම ඊට පස්සේ පොඩි අදිෂ්ඨානයක් කරනවා පින්වතුන්ගේ රස්සාවල් යන තැන් වලට මම ආපු ගමනත් සතුටුයි මට
පිංගුතුලට යෝගි ශක්තිය ලැබෙන්න ඒ සමාධිය ඒකාග්‍රතාව පිහිටලා ඒ තමන්ට ඒ මනස ඒ සුසුසනීප සෝය බල විඳින්ද ඉස්සරහට ඒ දේවල් මතුවෙන්න මන්දම් පොඩි අදිෂ්ඨානයක් කරනවා පිංගුතුලට අධිෂ්ඨානයත් සමාධියත් එක්ක එන දෙයක්. ඒකෙන් තමන් රාත්‍රී කාලේ තවත් යම් මේකක් ඇතිවි. ඒකට කතා බහ කරන්න නැතුව ඉන්න බලන්න ගෙදර ගිහිල්ලත්. පිටුතුලගේ මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ජීවිතේ තියෙනවා නම් මේ වෙලාවට ඒකටත් මම අධිෂ්ඨාන කරනවා. මේ හමු වෙච්ච එක තමන්ට සනසිල්ලක් ඇති කරන හැම පැත්තෙම අවස්ථාවක් වෙන්න මට උදව් වෙන උපකාර වෙන මාව ආරක්ෂා කරන හේ උත්තමෙන් වහන්සේලා අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් මේ ගමන මම මෙහෙම පැටියනම් මේ ඇයට සියලු දෙනාට කිසිම අඩුවක් නැතුව සතර අපායෙන් මිදලා යන්න උන නිවන් මඟ පෑදෙන සිල්හත් රැකගෙන ප්‍රතිපත්ති පුරාගෙන ඒ උත්තම මාර්ගය ප්‍රතිපත්ති පුරාගෙන ධර්මයේ බුද්ධ වචනේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන් ඒ තමන් නිදොස් වෙවි සූපත් වේගෙන තමන්ට මේ යන්න ඉන්න හැම තැනකදීම මනස කන්ට්‍රෝල් කරන් තමන්ට සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකක් වෙන පැත්තට තමන් ගැන හිතලා යන්න පුළුවන් ශක්තිය ලැබෙන්න අනිවාර්යයි. ඒ වගේම ඉස්සරාත්මල විපාකත් එක්ක ඇති කරගත්ත අපහසුකම් තියෙනවනම් ඒවත් දුරවෙන්න වහන්සේලාගේ මහා කරුණා ගුණය වහන්සේලා අනිත්‍යයේ සත්‍යයේ දුක දකින ඒ ශක්තිය කරුණාව තියෙනවනම් වහන්සේලා ජීවිත පූජා කරලා එදා බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන්න කියා වගේ ඒ උත්තම බලය මේ සියලු දෙනාටම ක්ෂණයෙන් සහනයක් ඇති කරලා ජීවත් වෙන්න.